සුබ දවසක් ඔන්න අදත් ආවා තවත් මැත්ස් ට්‍රික් එකක් අරගෙන සංඛ්‍යාවක් 11න් ගුණ කරන කෙටි ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ. ඉතින් මේකත් ලේසි ක්‍රමයක් කෙටි ක්‍රමයක්. ඉතින් බලමු කොහොමද සංඛ්‍යාවක් 11න් ගුණ කරන්නේ මෙන්න මේ කෙටි ක්‍රමය භාවිත කරලා. අපි යමු වීඩියෝ එකට. හොඳයි ඔන්න මම උදාහරණ පහක් ලියලා තිනවා. ඉතින් මේ කෙටි ක්‍රමයක් ගණිතයේ තියෙන හරි අපූරු අවස්ථාවක් මෙන්න මේ ක්‍රමය. බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් කොහෙන් වැඩි කරනකොට අපර තියෙන හරිය ලේසි මුළු පැන ලියනනම් ඒක අවසාන ඉලක්කම අවසානයට දානවා. මේ දෙක එකතු කරලා මැදින් දානවා 3 2 5යි. ඊට පස්සේ මේ ඉලක්කම 2 එහෙම ලියන. ඉතින් දෙක එකතු කරලා මැදට දාන්න තියෙන්නේ. ඉතින් 253 කියලා අපට උත්තරේ එනවා. 23 11න් වැඩි කරලා බලන්න දීර්ඝ ක්‍රමයට වැඩි කරලා බලන්න 253 තමයි එන්නේ. ඉතින් මේක මේ බලමු. මේ 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 ගන්න බලමු. අවසාන ඉලක්කම 8 මෙන්න මෙතන 4 8 එකතුරාම 12 නෝ 12ම දාන්න බෑ. 12න් අපි 2 දාලා එකක් මෙයාට එකතු කරන්න තියෙන්නේ 5යි. ඉතින් 528යි කියලා පිළිතුර ලැබෙනවා. මේක බලමු. අවසාන ලක්කම 5 දානවා කිසි ප්‍රශ්නයක් නැහැ. 5යි 2යි එකතු කරාම 7යි. 3යි 2යි එකතු කරාම 5යි. අවසාන ලක්කම 3. ඉතින් හරි මෙලිසියෙන් ඒකේ උත්තරය ආවා. මේ උදාහරණය බලමු. මේ ළමයි මේ බලන්න මෙන්න 3 ලියුවා මෙතනින්. 3යි 7යි එකතු කරන. 3යි 7යි එකතු කරාම 10යි. 10 නේද? 10න් බිංදුව එකක් ඉතුරුයි කියලා මතක තබාගෙන ඉන්න. ඊපස්සේ මේ දෙන්න එකතු කරනවා. 6යි 7යි එකතු කරාම 13න් 13යි අර 1යි 14යි 14න් 4 එකක් ඉතුරුයි. ඒක මෙතනට වැටිලා 7යි කියලා උත්තරේ එනවා. ඉතින් අවසාන උත්තරේ 7403යි කියලා එනවා. ඉතින් මේක මේ මේක බලමු. අවසාන ඉලක්කම 5. ඉතින් මේක එකතු කරලා තියෙන්නේ මෙහෙම. ඉතින් අවසාන ඉලක්කම 5 දානවා. ඊට පස්සේ මේ දෙක එකතු කරලා මේ දෙක එකතු කරන්න තියෙන්නේ මෙතනින් දානවා නේ. ඊපස්සේ මේ දෙක එකතු කරන්න තියෙනවා. මෙතන ඊළඟට දානවා. ඊපස්සේ මේ දෙක අවසානට මේ දෙක එකතු කරලා මෙතනින් දාලා අවසානට මේ ඉලක්කම දාන්න තියෙනවා. ඉතින් අපි බලමු. 5යි 2යි 7යි 2යි 4යි 6යි 8යි 4යි 8යි 12න් 12න් අපි දාන්නේ 2 එකක් ඉතුරුයි. එක යනවා මේ පැත්තට 9යි කියලා අපට එනවා 92000 675 කියලා පිළිතුර එන. ඔක තමයි 11 ගුණ කරන කෙටි ක්‍රමය. සුළු කිලිම් වලදී නේද මේ ක්‍රමය ඊට වැඩගත් වෙනවා. 11 ගුණ කරන්න ආවම නේද අපිට හිතෙන් ගන්න හිතෙන්ම උත්තරي ලබා ගන්න පුළුවන්. සුළු කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඉතින් 11 ගුණ කර කර වේලාව නාස්ති කරන අවශ්‍ය නැහැ. මේ ක්‍රමයේ අන්න ඒ වෙලාවට භාවිත කරන්න ඕනේ. අර ස්ථානෝචිත හවල් එක භාවිත කරලා නේද අපි වැඩකට කරන ඕනේ නේද මොකක් හරි කරන්න ගියාම නේ අපි ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරනවා නම් ඒ වගේ සුළු කිරීමක් ආවම අන්නේ අදාළ සුළු කිරීමකදී අදාළ තැනදී මෙන්න මේක ප්‍රයෝජනට ගන්න. ඉතින් මේක තමයි ක්‍රමය. ඉතින් හොඳට ගණන් හදලා තව හදලා හදලා මේ පුරුදු වෙලා හොඳට මේ ක්‍රමේ තමන්ට හුරු කරගන්න. හොඳයි. එහෙනම් අපි තවත් අලුත් මැක්ස් ට්‍රික් එකකින් මුණ ගැසෙමු. ඒත් ඔබට ජය වේවා. දවස සුබ වේවා.